ජයගම් ශ්‍රී ලංකා පොළොන්නරුවට දෙස් විදෙස් රැකියා මාර්තු 16/17 පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී. මොකක්ද මේ පොත? ගෝඨා පොත. ඔව් කියවගෙන යනවා මේ 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 ඒ පොතේ එතුමා මුලා වෙච්ච ආකාරය, එතුමා රැවටිලි වලට භාජන වෙච්ච ආකාරය, එතුමා අති සිද්ධ වෙච්ච සමහර අඩුපාඩුකම් හා එතුමාට විරුද්ධව සංවිධානය වෙච්ච කුමන්ත්‍රණය ගැන ලියවිලා තියෙනවා. දැන් එතුමා ඉදිරියට මොන වගේ දේශපාලන තීරු తీරන ගන්න සූදානම් වෙලා ඉන්නේ? ඉදිරියට කොහොමද දේශපාලන? අපේ ඉතින් ඒ තනි තීන්දුවක් නැහැනේ, පක්ෂ තීන්දුවක්. මේ දවස්වල අපේක්ෂක කිහිපදෙනෙක්ම ඉදිරිපත් කරන ජනාධිපතිවරණයට අපි එනවා අපි එනවා කියලා. හා අතරක තරඟේ තියෙනවා. නෑ කොහොමටත් ඡන්ද ගොඩවල් තුනක් තියෙනවා. ලොකු ගොඩවල් දෙකක් තියෙනවා. එකක් සමගි ජන බලවේගය, අනිත් එක මේ පොදු ජන පෙරමුණ. ඊට අඩු මට්ටමෙන් 15%ට පහළ මට්ටමෙන් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට. ඊළඟට ඡන්ද තියෙනවා 5%ට අඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය වගේ ඒවා. ඊට පස්සේ තියෙනවා 2%ට අඩුවෙන් ඔය අලුත හදපු පක්ෂවලට. ඔය අලුතෙන් කැඩිලා ගියා රේමේ, ඔය අපෙම ගියා රේමේ, ඒ වගේ අය. ඉතින් ඒක නිසා කවුරු හරි ජනාධිපති කෙනෙක් වෙනවා නම් එයා එයාට මේ ප්‍රධාන බලවේග දෙකේ සහාය තියෙන්න වෙයි. ඉතින් ඒ අතර අපෙන් ගිය හුඟක් අය, පක්ෂ තියෙන කණ්ඩායම් වශයෙන් ඉන්න අය අය සියලු දෙනාම මං හිතන්නේ මේ රටේ මේ අද තියෙන තත්ත්වය දිහා බලලා නැවත යම්කිසි අපිත් එක්ක යම්කිසි සන්ධානගත වීමකට එයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතකොට මේ 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 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඉතාම ශක්තිමත් ලෙස මේ ඇති වුණට මුහුණ දීලා ජය ගන්න පුළුවන් කියලායි මගේ විශ්වාසය. කතානායක විරුද්ධ විශ්වාස භංගයක් ඉදිරි තියෙනවා. කොහොමද ඒක? ඒක ඉතින් පිස්සුම පිස්සු විශ්වාස භංගයක් නේ. දැන් කතානායකවරයාට නීතියෙන් බලය තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ 50-50 ආවොත් තීරණාත්මක ඡන්දයක් දීලා යම්කිසි තීන්දුවක් ගන්න. එතකොට දැන් ඔය කියන ඔය විශ්වාස භංගෙන් කියන තර්කය අනුව නම් ඒ කියන්නේ මේ පක්ෂව හිටියා 4ක්, විපක්ෂව හිටියා 2ක්, මේ ඡන්ද ප්‍රකාශන කොට 2ක් හිටියා. එතකොට මේක වෙන විදිහකට ගත්තොත් කතානායකතුමා එක ගත්තේ පක්ෂව 4යි, පක්ෂ නැති 4යි. ඒ අනුව කතානායකතුමාගේ තීරණාත්මක ඡන්දේ දීලා එතුමා ඒ පොලිස්පතිතුමාව පත් කරා. දැන් ඒක වැරදි කියලා කියනවා නම් මීට පස්සේ කිසිම මේ යෝජනාවක් ඔය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමත කරගන්න බෑ. මොකද හැම වෙලේම 50-50 ආපු ගමන් තග්ගල එක්කෙනෙක් අයින් වෙලා ඇබ්ස්ටේන් වෙච්චම ඉතින් මේ නමක් තෝරගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම නෑයි තාම නිවැරදි. කතානායකතුමා මේ 50%ක් පක්ෂයි, 50%ක් පක්ෂ නැහැ කියන තීන්දුව අරගෙන තීරණාත්මක ඡන්දේ දීලා පත්වීම කරා. එහෙම නැත්නම් මේ රටේ කිසිම පත්වීමක් කරගන්න බැරි වෙයි. ඒ නිසා කතානායකම 100% නිවැරදි. ඒ විශ්වාස භංගෙ නිකන් අපි පරත්